හම්බන්තොට වරායේ තෙල් ගබඩා සංකීර්ණයේ හා පරිපාලන ගොඩනැගිල්ලේ ඉදිකිරීම ජනපති අතින් ඇරඹේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් වැඩ ආරම්භ කෙරුණු තෙල් ගබඩා සංකීර්ණයට වැය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 76.5කි. තෙල් ටැංකි 14කින් සමන්විතව ඉදිකෙරෙන මෙහි සමස්ත ධාරිතාව ඝන මීටර් 80,000කි. ඉන් තෙල් ටැංකි 8ක් නැව් මෙහෙයුම් සඳහායි. ගුවන් යානා ඉන්ධන සහ ද්‍රව පෙට්‍රෝලියම් වායු සඳහා තෙල් ටැංකි 3ක් බැගින් යොදා ගැනේ. හම්බන්තොට වරාය සඳහා ඉදිකෙරෙන නව පරිපාලන ගොඩනැගිල්ල වර්ග අඩි 7500කින් සමන්විතයි. මහින්ද චින්තන ප්‍රතිපත්ති යටතේ තවත් ජනතා අපේක්ෂාවක් ඉටු කරමින් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. දකුණු ලක ඉලක්ක කරගත් යොද සංවර්ධන ක්‍රියාවලියේ අරමුණු ඉටු කරමින් මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සියලු අධීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දේශීය ඉංජිනේරුවන් සිදු කරනු ලැබීම විශේෂත්වයකි. මේ හේතුවෙන් විදේශ සඳහා ගෙවීමට වන උපදේශන සේවා හා ඉංජිනේරුමය අධීක්ෂණ සේවා ගාස්තු විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිව තිබේ. චමල් රාජපක්ෂ, A.H.M. ෆවුසී, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්දානන්ද අලුත්ගමගේ, මර්වින් සිල්වා, මහින්ද අමරවීර යන අමාත්‍යවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, සබර්ගම් පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.